කියන්නේ ව්‍යසනයක් කිය. යම් කිසි විශාල ස්වභාවික ව්‍යසනයක් වැනි තත්ත්වයක් උද්ගත වුණොත් තමයි ඒක ව්‍යසනයක් කියන්නේ. එවැනි ව්‍යසන තත්ත්වයකදී හෝ විශාල වශයෙන් විදුලිය බිඳවැටීමකදී අන්නේ වෙලාවක් තමයි ඔය හදිසි විදුලිය ගැනීමක් කරන්න පුළුවන්. ඔය ටෙන්ඩර් කැඳවීමෙන් තොරව හදිසි විදුලිය ගැනීමේදී වෙන්නා වූ වරද තමයි ටෙන්ඩර් ක්‍රමයකින් තොරව ගන්න පුළුවන් තැනකින් මේ විදුලිය මිලදී ගන්න යනවා. එසේ ගන්න යෑමේදී විදුලි බලය ගන්න වෙන්නේ වැඩි මිලකට. ඒස් විදුලි බලාගාරයෙන් විදුලිය මිලදී ගන්න දීර්ඝ කාලීනක විසුම් අත්සන් කරන. එතකොට විදුලිය ලබා ගත්තේ නැතත් මුදල් ගෙවීමක් කරන්න ඕන. පුද්ගලික විදුලි බලාගාරයකින් විදුලිය ගන්නවා නම් දේශීයව තිබෙන ඒකේ පංගුවක් විදුලි බල මණ්ඩලයට අයිති විය යුතුයි කිය. දැන් අවසාන වශයෙන් ඒස් විදුලි බලාගාරයෙන් දීර්ඝකාලීනව විදුලිය ලබාගෙන දෙවැනි වටේ මේ හදිසි වමනාවට ගියා. ඒස් විදුලි බලාගාරයෙන් විදුලිය ගැනීමට යනකොට ඒස් විදුලි බලාගාරයේ උදවිය කිව්වා මේක අපි විකුණන්න කැමති මෙන්න මේ මිලට කියලා. ආයමත් ඒගොල්ලන්ගේ විදුලිය පුද්ගලිකව මිලදී ගැනීමේ ක්‍රියාවලියකට ගියා. ඒ ක්‍රියාවලිය අවසාන වෙනකොට අර මිලදී ගැනීමට නියම කරපු මිලට වඩා වැඩි ගාණක් අපි ඒස් විදුලි බලාගාරයට ගෙවලා තියෙනවා. 675 දෙනෙක් සෝලා සූර්ය විදුලි බලය නිපදවීමට 2015 දී ඉල්ලුම් පත්‍ර දැම්මා. 600 ගාණ. ඒගොල්ලන් මුදලුත් බැන්දායවත්. නමුත් අද වෙනකන් විදුලි බල මණ්ඩලය ඒ සූර්ය විදුලි බලාගාරවල ඉල්ලුම් පත්‍රවලට කිසිම අනුමැතියක් දෙන්න ක්‍රියාත්මක වෙලා නැහැ. ඉතින් මේ සූර්ය විදුලි බලාගාරවල අඩුපාඩුකම් තිබුණත් සූර්ය විදුලි බලාගාර 675ක් ඉල්ලුම්කරුවන් ඉදිරිපත් කළා තිබුණු ඒ ප්‍රමාණය 1550ක ප්‍රමාණයක්. මේ 675න් ජනනය කරන්න නියම කරගෙන තිබුණා. මෙගවොට් 200ක් 300ක් 500ක් වැඩි මුණු. ඒ වාට මේ පිටරටින් බෝට්ටු ඇවිල්ලා මූදේ නවත්තගෙන ඒවායෙන් විදුලි බලය දෙන්න ලෑස්ති කරමින් තිබෙන. එක එකකයක් වෙන්නේ රුපියල් 23.7. දැන් මේ හදිසි මිලදී ගැනීම වලට යන වියදම එක එකකයකට රුපියල් 43. මේ විදුලි බලය හදිසියේ මිලදී ගැනීමේ වුවමනාව උඩ විදුලි බල මණ්ඩලය යම් පියවර ගන්න වෙලාවේ ඒක ඒගොල්ලන් විමසන්නවන් නීතිපති දෙපාර්තමේන්තුව. නීතිපති දෙපාර්තමේන්තුව ලියුමක් එව්වා මේකට විරුද්ධව. මේක කරන්න එපා, මේකට නීත්‍යානුකූල නියමිත තත්ත්වයක් නැහැ, එහෙම අධි විදුලි බලය ගන්න. නමුත් ඒ ලියුම නීතිපතිතුමාගේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේවත් නැහැ. එසේ නොකරමින් තමයි මේ විදුලි බලය ගැනීම සඳහා මේ විදිහට කටයුතු කළා තිබෙන්නේ.